යම් කිසි කෙනෙක් දුතාංගුණයන් මැනවින් සේවනය කරයිද ඔහු 18ක් වූ ගුණයන්ගෙන් යුක්ත වෙති. ඒ කවරද? ඇවතුම් පැවතුම් පිරිසුදු වෙයි. ප්‍රතිපදාව පුරන ලද්දේ වෙයි. කායික වාචසික ක්‍රියා මැනවින් රකින්න ලද්දේ වෙයි. මනෝ සමාචාර මැනවින් පිරිසුදු වූයේ වෙයි. වීරිය මැනවින් ඉස්මතු වූයේ වෙයි. භය සංසිඳෙහි. ආත්ම දෘෂ්ටිය නැසී යයි. වෛරය සංසිඳෙයි. මෛත්‍රිය පිහිටයි. ආහාර පිරිසිඳ දන්නේ වේ. කියන ආහාරය ගැන හොඳ අවබෝධයක් එනවා. සියලු සත්වයන් ගරු කරන්නේ වේ. භෝජනෙහි අරුද්දන්නේ වේ. නිදිවැරීමෙහි යෙදෙන්නේ වේ. කෙලෙසුන් තුල නොවසන්නේ වේ. යම් තැනක පහසු වෙයිද එතන වාසය කරයි. පාපේ පිළිකුල් කරයි. විවේකයට කැමැති වෙයි. නිරතුරු අප්‍රමාදී වෙයි. මහරජාණනි, යම් කෙනෙක් මේ දුත ගුණයන් මැනවින් සේවනය කරද්ද ඔහු මේ අටලොස් ගුණයන්ගෙන් සමන්විත වේ. ඒ දූත ගුණ සේවනය කරන කෙනා තුල ඔය 18 දකින්න ලැබෙනවා කියන්නේ. එහෙමයි ස්වාමීනි. ඉතින් මේවා ගැන අද කාලේ අහලා හිත පහදවා ගන්න හරි තියෙන එක වටිනවා. එහෙයි ස්වාමීනි. නේද? එහෙයි. ඊට පස්සේ තියෙනවා මහරජාණෙනි දූතාංග ගුණයන් දරන්ට සුදුසු මේ පුජ්‍යලියෝ දස දෙනෙක් ඉන්නවා. ඒ කවර දස දෙනෙක්ද යත් බල දුතාංග ගුණ දකි දරන්න මේ දුතාංග සමාදන් වෙන්න ඕන මේ පුළුවන්නේ ඒකට හැකියාවක් තියෙනවා. එහෙමයි ස්වාමී. දුතාංග සමාදන් වෙනවා කියන්නේ ඔක්කොරම කරන්න බෑ. ඒකට තියෙන්න ඕන ගුණ ධර්ම තියෙනවා 10ක්. බලවත් ශ්‍රද්ධාව ඕන. ඊට පස්සේ පවට ලැජ්ජා බය තියෙන්න ඕන. ඊළඟට මහත් වූ ධෛර්යය තියෙන්න ඕන. හිතේ ධෛර්ය සම්පන්නකම කුහක නැති වෙන්න ඕන. සාසනාර්ථෙහි වසී වූ වසී වෙන්න ඕන. නිවන් අවබෝධ කරන්න හිත වසී වෙලා තියෙන්න ඕන. ඒක හැර වෙන ලෝකයක් නැහැ. සිව්පසෙහි ලොල් නැති වෙන්න ඕන. චීවර පිණ්ඩපාත සේනාසන ගිලම්පස වලට මේ කෑදර පෙරේතකම නැති වෙන්න ඕන. ඊට පස්සේ හික්මෙන්ද කැමති වෙන්න ඕන. දැඩි සමාදානයෙන් යුක්ත වෙන්න ඕන. ඕනම එකක් දැඩිව සමාදාන් වෙලා ඉන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඊට පස්සේ කෝපසිත නැති කෙනෙක් වෙන්න ඕන. කොරෝදේ නිතර තරහා යන කෙනාට දුතාංග රකින්නවා. ඊළඟ මෛත්‍රී විහරණයෙන් කල් ගෙවන්න ඕන. මේ තමයි කියන දුතාංග රකින්න තියෙන්න ඕන සුදුසුකම්. එහෙමයි ස්වාමීනි. ඒ සුදුසුකම් නැතුව දුතාංග සමාදන් වෙන අයට ඒ දුතාංගේ ඒ හැටි කාලයක් තියාගන්නත් බෑ. මහරජාන් යම් කෙනෙක් ගිහි ගෙදර කංසප අනුභව කරමින් ගිහිව සිට සාන්ත වූ පරමාර්ථ වූ නිර්වාණය සාක්ෂාත් කරද්ද ඒ සියලු දෙනාම පෙර බොහෝ ආත්ම භාවල 13ක් වූ දුත ගුණයන්හි කරන ලද පුරුදු ඇතිසේක කරන ලද කුසල් භූමිය ඇතිව සිටිය අයයි. එහිදී ඔවුන් හැසිරීමත් ප්‍රතිපත්තියත් පිරිසිදු කොට සිටියාහුය. අද මෙකල්ලි ගිහිව සිටියදී සාන්ත වූ පරමාර්ථ වූ නිර්වාණය සාක්ෂාත් කරති. අන්න රහස. එහෙමයි ස්වාමීනි. අපේ බුදුරජාණන් වහන්සේගේ කාලේ කුඹුරේ ඉඳලා සෝවාන් වුණාය, පාරේ ඉඳලා සෝවාන් වුණාය, බුදුරජාණන් වහන්සේ එක බණ පදයක් කියපු ගමන් සෝවාන් වුණාය කියලා අපිට අද තියෙන එක පේනවා. එහෙමයි ස්වාමීනි. නමුත් ඒ සියලු දෙනා අද ගිහිව හිටියාට කලින් ජීවිතවල දුතාංග රැකපු අය. එහෙමයි ස්වාමීනි. දුතාංග රැකපු නැති අයට නම් මඟපල් ලබන්න බෑ කියන්නේ. මේ රහතන් වහන්සේ නමකගේ විස්තරනේ.